මේ තියෙන්නේ මම යූස් කරන හෙයා සීරම් මේක දැන් මෙන්න මෙතනින් කැඩිලා තියෙන්නේ මගේ අතින් මේක වැටුණා හිත විශේෂම දෙයක් කියන්න තියෙන්නේ දෙහෙත් සුවඳක් එනවා Hi guys, welcome back to my channel. I hope you're all doing well. Itin hamotama mulinma good morning kiyala mama kiyenawa. Mama hitanawa mage yalu hamome wagema satudin parisamin athi kiyala. Onne itin ada udenma, ekeni irida dawase man oyata aragena ave special vlog ekak. Oyala hamotama me vlog ekak godak wedagath wei. Mokada lassanata inna kemathi kenek nan oya aniwaryenma me vlog ekak balannama one ibara wenakan. Hari. Itin mulinma mama මේ කරන්නේ මූණ හොදන එක මූණ හොදන්න කලින් අපි මුලින්ම අපේ අත් දෙක හොදගෙන ඉන්න ඕනේ මෙන්න මේ වගේ ඊට පස්සේ මේ දවස්වල මම යූස් කරන්නේ ක්ලියර බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ බොටනිකල් ෆේස් වොෂ් එක ඉතින් ඒකෙන් හොඳට මේ විදිහට මගේ මූණ මම දැන් ක්ලෙන්ස් කරගන්න තමයි යන්නේ හරි ඔන්න මම දැන් තත් නැදද මූණ හොදද Then, what is the hair? I can wash it. I can oil apply it. I can wash it. I can oil apply it. I can brand it. I can apply it. I can oil apply it. I can wash 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 it. කොණ්ඩෙ සම්බන්ධව තමයි වාගේ කොණ්ඩේ අනේක ඔයාට අවම කරගන්න පුළුවන් හොඳ විසඳුමක්. අපේ කොණ්ඩේ ලස්සනට තියාගන්න නම් යූස් කරන ඔයිල් එකේ, ෂැම්පෝ එකේ, කන්ඩිෂනර් එකේ වගේම කින්ම කිව්වොත් අපි පාවිච්චි කරන පණාව වෙනකම්ම අපි හොඳට සැලකිලිමත්ව පාවිච්චි කරොත් තමයි අපිට ලස්සන, දිග, හොඳ thickness එකට තියෙන කොණ්ඩයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉක්මනින්ම hair එක wash කරගෙන එනවා. Bye bye. Ahamina. I'm back. Mama, ඉක්මනින්ම ආවා. මගේ හය එක වොෂ් කරගෙන. මම ඔලට කිව්වා මම කලින් දවසේ ඔයිල් සප්ලයි කරලා තිබුණා. ඉතින් ඒ හින්දා තමයි මම ඉක්මනින්ම උදේ දැන් නැගිට ගමන් හය එක වොෂ් කරේ. හරි. තාම කොණ්ඩේ තෙතයි. දැන් මට කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මම නෑවට පස්සේ කොණ්ඩේ මේ විදිහට තෙත පිටින් තියනකොටම අප්ලයි කරනවා හෙයා සීරම් එක. මම දැන් ඔයාලට එක පෙන්වන්නම්. ඔයාලා දන්නවා මම මොකද යූස් කරන හෙයා සීරම් එක කියලා. මම යූස් කරන්නේ කුමාරිකා බ්‍රෑන්ඩ් එකේ හෙයා සීරම් එක. ඔයාලා තාම බැලුවේ නැත්තම් මම මොනවද මගේ හෙයා එකට යූස් කරන ඔයිල්ස් කියලා මම මෙතනින් කාඩ් එකක් විදිහට පින් කරානම් ඔයාලට පුළුවන් එතනින් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් එක බලන්න. ඒකෙදි මම සම්පූර්ණ විස්තරයක් කියනවා මම මොනවද මගේ හෙයා එකට යූස් කරන්නේ. ඔයිල්ස් එතකොට සීරම් මොනවද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි ඉක්මනට අපේ හෙයා සීරම් එක ඇප්ලයි කරමු. කනටබෑ. මේ තියෙන්නේ මම යූස් කරන හෙයා සීරම්. මේක පේඩ් ප්‍රොමෝෂන්ස් නෙමෙයි. මේක තමයි මේ වෙද්දි ගොඩක් ඉවරයි. මේක තමයි මම ආසම හෙයා සීරම් එක. මොයිස්චරයිසින් නැන් ෆ්‍රීස් ෆ්‍රී සීරම් එක. මෙන්න මේක. අත්‍තරම මේක දැන් හොයාගන්න නැහැ. මේක මම දැක්කෙම නැහැ. ඉතින් ගොඩක් අය කියනවා මේක දැන් ඉන්නේ නැහැ කියලා. එනවාට ඒක තමයි හොඳම සීරම් එක. ඊට පස්සේ මෙන්න මේ සීරම් එක. මෑන්ගේ ලේබල් එක ගැලවිලා තියෙන මේක මට මතක නැහැ මොකක්ද කියලා. මේක ජොජෝබා ඔයිල් හරි මොකක් හරි එහෙම එකක්. මට එක මතක නැහැ මොකක්ද කියලා. මේ සීරම් එකත් හොඳයි. මේක තමයි හොඳම. මේ ළඟදි ගත්තා මෙන්න මේක. මේක කුමාරිකා බ්‍රෑන්ඩ් එකේ බ්ලැක් ෂයින් සීරම් එක. මේකත් ගොඩක් හොඳයි. මම මේකත් ටිකක් යූස් කරලා තියෙනවා ඔයාලට පේනවා. ගොඩක්ම මම මේ තුනම යූස් කරලා දෙනවා මොකද මම මේක අනිවාර්යෙන්ම මම මගේ හැයක වොෂ් කරාට පස්සේ අනිවාර්යෙන් මේ වේලෙන්න කලින් කොණ්ඩේ වේලෙන්න කලින් ඉක්මනින් ඇප්ලයි කරනවා එහෙනම් අපි දැනුත් ඇප්ලයි කරමු මම අද ඇප්ලයි කරන්නේ මේක බ්ලැක් ෂයින් සීරම් එක එක ගොඩක් හොඳයි මෙහෙම සීරම් එක ඇප්ලයි කරාදී මෙන්න මේ විදිහට ඇප්ලයි කරන්න. හැබැයි ඔයාලගේ ස්කැල්ප් එකට ඇප්ලයි කරන්න එපා. ආවි හෙයා එකට විතරයි ආ සීරම් එක ඇප්ලයි කරන්න ඕනේ. ඔයාගේ කොණ්ඩේ තියෙන ෆ්‍රිසි ගතිය ගොඩක්ම මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ කොණ්ඩේ ෆ්‍රිසි. ඉතින් අර අවුල් වෙලා වගේ තියෙනවා ගොඩක්ම. මං කොණ්ඩේ මුකුත්ම කරලා නැහැ. ඒ කියන්නේ රිලැක්ස්, රිබෝන්ඩින්, ස්ට්‍රේට් මේ මුකුත්ම කරලා නැහැ. ඉතින් ඒ හින්දා හරිම ෆ්‍රිසි. මගේ නැචරල් හෙයා එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මට හෙයා සීරම් එකක් අනිවාර්යෙන් ඕනේ. හෙයා සීරම් එක ඇප්ලයි කරගත්තා.
හරි දැන් තමයි මට ඔයාලට විශේෂම දෙයක් කියන්න තියෙන්නේ. මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලැබෙන එකත් ගොඩක් හොඳයි. මොකද ගොඩක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ කොණ්ඩේ යන ප්‍රශ්නේ. මේ කොණ්ඩේට ට්‍රීට් කරන විදිහට තමයි අපේ කොණ්ඩේ ලස්සනට තියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ හින්දම මේ දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. හරි මම වැඩි කතා කරන්නේ නැහැ. ප්‍රොමිස්. මම වැඩි කතා කරන්නේ නැහැ. මම ඔයාලට කියන්නම් මගේ මේකේ තියෙන ස්ටෝරි එක. මෙන්න මේ වගේ ස්වභාවික ලීපණාවක්. අර ඒ දැකපු දවස් ඉඳන් මම හොයන්න ගත්තා හොඳ ලීපණාවක් කොහෙද තියෙන්නේ කියලා. මොහරි මාමම හොයාගෙන යද්දි මට හම්බුණා එක ෂොප් එකකින් මෙන්න මේ ලීපණාව. ඉතින් මම මේක ගත්තා. මේක දැන් මෙන්න මෙතනින් කැඩිලා තියෙන්නේ මගේ අතින්. මේක වැටුණා. මේක ස්වභාවික සාමාන්‍ය ලීපණාවක්. ඒක හොඳයි ඔයාලගේ කොණ්ඩේ පීරන්න මේ වගේ දෙයක් භාවිතා කරනවා නම්. ඉතින් මගේ පණාවක් කැඩුණ හින්දා කොණ්ඩේට හොඳ ස්වභාවික ලීපණා මම ඉතින් ගොඩාක් පේජස් වල හෙව්වා. හොයාගෙන යද්දී මට එක පේජ් එකක් හම්බුණා. ඒකේ තනිකරම තියෙන්නේ ලීපණා. ඒ කියන්නේ එක එක සයිසස් වලින් ප්‍රමාණයෙන් වගේම මෙන්න මේ දැති ප්‍රමාණයෙන් පොඩි ලොකු මෙන්න මේ විදිහට ලීපණා තියෙනවා. කොහොම හරි මම යාළගෙන් ගත්තා එක පණාවක් නෙමෙයි. මගේ දැන් එක පණාවක් හැදුණානේ. මම යාළගෙන් ගත්තා 56ක්. දැන් මං ගාව ලීපණා ගොඩාරියක් තියෙනවා. දැන් මම ඔයාලට ඒවා පෙන්වන්න තමයි යන්නේ. හරි. එහෙනම් මම දැන් ඔයාලට පෙන්වන්නම්. ටැන්ටටන්. මේ තියෙන්නේ මැජිකල් ලීපණා ටික. නීම් කොම්. මේ ලීපණා අනිත් ලීපණාත් එක්ක ගණිද්දී ගොඩාක් විශේෂ වෙනවා. මුලින්ම මම කියන්නම් ඒ විශේෂත්වය මොකද්ද කියලා. 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මෙන්න මේ ලීපණා හදලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට එකින් එකට පෙන්නන්නම්. මම අන්බොක්ස් කරලත් නැහැ. ඔයාලත් එක තමයි මම අන්බොක්ස් කරන්න හිටියේ. ඉතින් අපි බලමු මොන මොන සයිසස් වලින් මොන විදිහ ලීපණාද තියෙන්නේ කියලා. ඒ වගේම මම මේ ගැන ඔයාලට සම්පූර්ණ විස්තරයක් කියනවා. මුලින්ම කියනවා නම් මෙයාලගේ පැකින් එක ගැන. එයාලගේ ප්‍රොඩක්ට් එකට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට හොඳට මෙයාලා මේ විදිහට පැකින් එක කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මේ පළවෙනි පණාව. මම ඔයාලට කිව්වේ එයාලා හොඳට පැක් කරලා මෙන්න මේ විදිහට එබලා තියෙනවා. කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ එයාලගෙන් අපිට මේක ලැබෙනකම්. මට කටුරක් ගන්න වෙයිද? ඔයා දන්නවද? ඔයාගේ කොණ්ඩයට මොන සත්කාර කරත් කොණ්ඩය පීරන විට කොණ්ඩය කැඩිලා යනවා නම් ඒ සත්කාරවලින් කිසිදු ප්‍රතිඵලයක් නැති බව. අන්න ඒ නිසාම තමයි අද වන විට වෛද්‍යවරු මෙන්න මේ දේශීය ඖෂධීය කොහොම ලීපණා නිර්දේශ කරලා තියෙන්නේ. ඉතින් මම අද ඔයාලට මේ හඳුන්වලා දෙන්නේ ඖෂධීය ලොකු වටිනාකමක් තියෙන කොහොම ලීපණා ගැන. ඔයාට මං කිව්වා නේද මම හොඳ ලීපණාවක් ගන්න හොඳම තැනක් හෙව්වා කියලා. ඉතින් ඔය විදිහට මම බලාගෙන යද්දි තමයි මෙන්න මේ cloud shopping facebook පිටුව හම්බුනේ. අවුරුදු 3කට වඩා වැඩි කාලයක් තුල පාරිභෝගිකයින් 3500කට වැඩි පිරිසකගේ විශ්වාසය දිනාගත් cloud shopping facebook පිටුවෙන් ඖෂධීය කොහොම ලීපණාවක් ඔයාටත් ඔයාගේ නිවසේටම ගෙන්ව ගන්න පුළුවන්. මේ දැන් ඔයාලත් එක්ක තමයි මේක බලන්නේ. අනේ මේක චූටි. ඒක චූටිම චූටි. අනේ මම හිතන්නේ මේක චූටිම චූටි බබෙක්ට තමයි මේ පණාව. ඔව් මේ පණාව චූටි බබෙක්ට. අනේ මේක චූටි බබෙක්ට තමයි මම හිතන්නේ. අනේ මට gift එකක් දෙන්න තිබ්බනම් මේක. සම්පූර්ණ අපේ ඊළඟ පණාව. මම හරීම ඉවසීමෙන් තමයි හිටියේ මේ ටික මේ අන්බොක්ස් කරන්න නැතුව ඔයාලත් එක්කම මේක අන්බොක්ස් කරන්න. මොකද මට මේ ටික බලනකන් ඉවසILLක් තිබුණේ නැහැ.
ඒකනම් අනේ මේක හොඳයි මට මගේ කොණ්ඩේ. ඔල් කඩා ගන්න. එයාලා හොඳටම මේක පැක් කරලා එවලා තියෙන හින්දා කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. පනාවට අපිට ලැබෙනකම් අපි තමයි ඊට පස්සේ පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා බලන්න ඔයාට මෙන්න මේ මං කියන ප්‍රශ්න ටික තියනවාද කියලා. එහෙනම් ඔයාත් අනිවාර්යෙන් මෙන්න මේ පනාවකට යන්න ඕනේ. ඔයාගේ කොණ්ඩේ පීරනකොට කොණ්ඩේ අධික ලෙස ගැලවිලා යනවද? කොණ්ඩේ ගැට ගැසීම නිසා ඔයා පසුතැවෙන්නේ ඉන්නේ. ඒ වගේම ඔයාට තියෙනවද හිස්සොරි නිසා පීඩා විඳින ප්‍රශ්නයක්? ඒ වගේම කෙස් කලඹේ අවුල් ස්වභාවය නිසා ඔයා කලකිරෙමින්ද? හිස කෙස් වල වර්ධනය අඩුද? හිස රතේ නිසා ඔළුවට කිසිම සහනයක් නැද්ද? ඉතින් ඒ සඳහා වර්තමානයේ ලී පනාව ඉතා සාර්ථක විකල්පයක් බවට පත් වෙලා තියෙනවා. අද මං ඔයාට මේ හඳුන්වලා දෙන ලී පනාව නිකම්ම නිකන් ලී පනාවක් නෙමෙයි. එය ඖෂධීය කොහොඹ ශාකයෙන් නිෂ්පාදනය කරන ඖෂධීය කොහොඹ පනාවක්. ඒ වගේම මම දැන් මේ වෙලාවේ ඔයාට මතක් කරන්නම් කොහොඹ ලී පනාව භාවිතා කිරීමේ ප්‍රතිලාභ මොනවාද කියලා. කොණ්ඩේට සිනිඳු හා දීප්තිමත් පෙනුමක් ලබා දෙයි. හිස කෙස් වර්ධනයට දායක වේ. හිස රදය අඩු කිරීම හා තාරුණ්‍ය රැක ගැනීමට උදව් කරයි. හිස්සොරි ඉවත් කර හිස පිරිසිදුව තබා ගනී. කොණ්ඩේ කැඩී යාම අවම කරන අතර කොණ්ඩේට පිරිපුන් පෙනුමක් ලබා දෙයි. කොහොඹ යනු ඖෂධීය ශාකයක් නිසා අපේ හිස් කබලට ගොඩක් හිතකරයි. ඒ වගේම වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලීපනා භාවිතා කිරීම හිසට හිතකර බවයි. දැන් මම ඔයාලට කියන්න යන්නේ ක්ලවුඩ් ෂොපින් මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ ඇයි කියලා. ඒ ඇයි දන්නවද? අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් පුරා දිවයින පුරා ඖෂධීය කොහොඹ පන අලෙවි කිරීම හා බෙදා හැරීම සිදු කර පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබෙන නිසා. ඒ වගේම තමයි ඖෂධීය කොහොඹ පනා වර්ග 6ක් තිබෙන නිසා ඔයාට හොඳ තේරීමක් කරන්න පුළුවන්. කොහොඹ පනාව කිසිදු කැඩීමකට බිඳීමකට ලක් නොවන ලෙස ඉතාමත් ආරක්ෂිත ලෙස ඇසුරුම් කරලා ඔයාට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා තමයි ඒක පරිස්සම් කරගන්න ඕනේ මං කලින් කිව්වා වගේම. පනාව ඇනෝම් කළ අවස්ථාවේ සිට ඔබ අතට පත්වන තුරුම සම්පූර්ණ වගකීම ක්ලවුඩ් ෂොපින් කණ්ඩායම බාරගනී. ඒ වගේම මම හයිලි රෙකමෙන්ඩ් කරන්න තවත් හේතුවක් තමයි ඔවුන්ගේ තියෙන සුහදශීලී සේවාව. ලස්සන කොණ්ඩයක් ඔයාටත් හිමි කරගන්න ඕන නම් ඔයාත් ඔයාගේ කොණ්ඩෙට ගොඩක් ආදරය කරන කෙනෙක් නම් මං වගේම ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහේ කොහොම ලී පනාවක් ඇනෝම් කරන්න. ඉතින් මම ඔයාට අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් දාලා තියෙනවා. ඒ වගේම එයාලගේ WhatsApp නම්බර් එකක් තියෙනවා. එතනින් ඔයාලට පුළුවන් එයාලව සම්බන්ධ කරගන්න. හරි, එහෙනම් මෙන්න මේ විදිහට තමයි අද මගේ වීඩියෝ එක මම එන් කරන්න හදන්නේ. ඉතින් ඔයාට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. මේ තියෙන්නේ අපේ අන්තිම පනාවයි. අර හැමෝගෙම ගෙවල් වල තියෙන්නේ ප්ලාස්ටික් පනා තියෙන්නේ. ඒ වගේ මොඩල් එකට තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේ නේද? සේම් නේද බලන්න. ඉතින් අපි හැමෝම කැමති ලස්සනට ඉන්න. අපේ සම වගේම තමයි අපි අපේ කොණ්ඩය ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගැහැණු ළමයෙක්ට ගොඩාක්ම ලස්සන වටින දෙයක් තමයි යාගේ කොණ්ඩය කියන්නේ. කොණ්ඩේ ලස්සනට තියාගන්න එක ඔයා ඔයාගේ කොණ්ඩෙට ට්‍රීට් කරන විදිහට තමයි ඔයාගේ කොණ්ඩේ ලස්සන වෙන්නේ. ඉතින් ඔයාගේ කොණ්ඩේ ට්‍රීට් කරන්න ඔයා පළවෙනිටම යොදාගන්නේ මොකද්ද? පනාව. ඉතින් පනාව හොඳ පනාවක් වෙන්න ඕනේ. ඒක තමයි මම ප්‍රධාන වශයෙන්ම අද මේ වීඩියෝ එකෙන් කතා කරේ. මේක ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්. ඒ හින්දා ස්කිප් කරන්න නැතුව බලන්න. එහෙනම් මම තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට ඔයාලඟට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම තව දෙයක් ආදරෙන් මතක් කරන්න ඕනේ, ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන videos ගොඩක් කරන්න මම එනවා. Thanks for watching. See you next time. Bye.